ඇැම මේ ආ්ඩුව බලට පත් වනේ කොහොමතු. රජ්‍ය දේපොල විකුණන්න්නෑ කිය. රාජ්‍ය දේපොල්ල කිස්සි මාකාරයක ඩිකුරන්න විදේශකයන්ට විකුුණන්ට එත්නෑ දේශයවශයෙන් විකුණුන් හැයි කියලා පපුුවට අතගහගෙන පොරොඳදු දීරතම යාාවේ ඇැ ගරික සංවදධන අධිකාරිය දෙද දොළහදාහතර කාලේ. ආකේ ඩිස්ථානය. ඇත්තර මේක ස්සර. මානසික ආරෝග්‍ය ශාලාක්. ඒක ඊට පස්සේ රජේ රපරීක්ෂක දෙපාතමේන්තුව පාවිච්චි කලා පොලිසිය පවිච්චි කලා ඊට පස්සේඒ වානිජ මධ්‍යස්ථානයක් ඇඩිට දියුණ කලා. ඒ සඳහා මගේ මතකේ හැටියට රුපියල් මිියන හයිසිය පනහකර අධික ප්‍රමාණයක් වියදන් කළ ආ්ඩු. ඒවගේම අසූහතා අසූන මේ කාලේ වදකාරයයක් හැටිටත් පවත්වගෙනගේ රේස්කෝස්ස එකක ප්‍රතිසංස් කරණයට රුපියල් මියන පන්සීකට අධිකව යදන් කළ. කොටින්ම මේ විෘර්තගන්න දවසේ පවත්ව පුත්සවේ. අද ලකට කතාා පවත්ව උත්සවයට එක චිරප්‍රසිද්ධ සංගීත ප්‍රධානීන් දෙදනකුට සංගීත ශේෂත්‍රයේ උද්ගලහින් දෙෙනකට විතර කෝටි පහ ඒ විරෘත්්ධකිරීමේ උත්සවේට කෝටිපහක්වෙ යකර. එක තමයි ඒක කරේ. හැබැයි ඒකේ කිසිම ආකාරයකට වානජ ස්ථානයක් පවත්තගෙනයා මේේ හැකියාවක් තිබුන් නෑ. නමු අපි බොහොම අමාරුවෙන් අපේ පාලන කාලේ තවා. ඒ විකුණන් කියල විධ ව්‍යපාරිකයට නොයෙක් දෙනා නොෙක් ෝජනගෙනවා. නමුත් අපි ඒ ක්‍රාත්මත් කලේ නෑ. අපේ අනුක්‍රමයෙන් ඒ ව්‍යපාරික තත්ත්වය පාලනය කල්ලා ඒක නාගරික සංවදධන අධිකාරයට තේ පවත්වාගෙන ගියා ජාතික දේපොක් හැටියට මොකද එතන යෙන අති්‍යය වැදගත් පිහිටීම නිසා. නිදහස් චතුරස්්‍රේ. ය අතිශය වැදගත් පිහිටීම නිසා ඒ අපි පවත්වාගෙන ගියා එක තිවිච්ච පාඩවාදිය වලක්වාග. දැන් ආණ්ඩුව මේ අතවඩ. මගේ හිතවත් ව්‍යපාරිගයකුට ලබාදීතියීම. මේක ගැන ඇත්තටම ලජ්ජාාවය යුතුයි ජනාධීපති අගමැති රටේ ජනතාවට දීපු පොදු මත මේක ටෙන්ඩර් කැඩවීමකින් හෝ නැතුව මේක මේ පුද්ගලියන්ට ලබාදිය හැකි ජතික සම්පතක් නෙවෙයි ආකේට් ඒක නිදහස් සතුරස්්‍රේ මේමකගේෙම ඉස්සරහට නිදස්ස සතුරස්්‍රයක්ත් පඔය ව්‍යාර්ගයකුට විකරන්නපුලුව. එකක තමයි දැම් පටන් අරන්තියන වෙන මොකුත් නෙවෙයි මේවා විවෘත ගණ දෙනුත් නෙවෙයි මේයාආඩ විෘතගන් දෙෙනු නෑ මේරටේ ව්‍යාපාරික පන්තියක් හදන වැඩපිළියොලගුත් නෑ සාමාන්‍ය ජනතාවට සේවයක්කන වැඩපිරිළකුත් නෑ තමන්ට හිතවත් ජාවාරංකාරයෝ ගොඩනැගීම තමයි ආණඩුවේ පරමාත්තය දැන් ඔය විතරක්නෙවෙයි ඉදිරියේදිී මම කියනවා ලංකාබැංකු මූලස්ථානේ මහජ බැංකු මූලස්ථානය වගේම අප ගුවන් හමුදා මූලස්ානය කොම්පනීඩිය පොලිසිය ඒවගේම හමුදාව සතු යන්ත්‍රෝප කරණපාත්තමේතුවේ ඒ කොම්පඥ වඩිය පවත්තග යන ස්ථානය ඇතුළු මේ සියල් විකුණන් නෑන්නේ ආණ්ු. ඇැදල ු න්නේ අද වනකොට පාසල් පදධීට අතතියන්නේ න්නේ දේ ාලික විද්‍යලය ඇතුළු පාසල් පදතට අතතියන් යනවට වාර්තා පල වෙලා තියන. ඉතින් අර ංරාජය ඇතුළු වන අක්කර හැටදදාහක් විනාසරපු. ශ්‍ර ලංකා යුද හමුදා මූලස්ථානය පවා අයින් කරල ඒගන ලොක ආඩම්රයක් හිතේ ඇති. හැබැයි මේ මේරටේ අනාගතය කරන්න හම්බුවෙන්න්නේ නෑ. ොම පැදලිෝ අපි කියනවා ආකේට් එකකට වේදන් කලා තියෙන්නේ රාජපක්ෂ පවලි සල්ලි නෙේ රට ජනාව බද ද. ඒවා තමන්ට රුචි අරු චුආකාරයට ව්‍යාපාරිකැන්ට පැවරීමේ හැකියාවක් නෑ. ඒවට අනාගතයේ වගවීමට නාගරි සංවද නධකාරයේ අදක්ෂක මණ්ඩලය ඇතුළු ඒය අමාත්‍යන්ශයේ නිර්ධාරණුත් ඇමතිවරුත් වගකි වියුතු යනාගතයේදී ඒ ගණදිරු සම්බන්ධ. රුවන්පුර අධිවේගී මාර්ගය එකයන්නේ කතුඩුවේ සිට ඉංගිරිය දක්වා කිලෝමීට විසිහතරක් ආණ්ඩුව විවෘත ටෙන්න්ඩ කැඳවීමක් කලා. කැදේ කොටස් හතරකින්. ඒ ටෙන්ඩර් පතයේ පැහැදිලිව දක්වලතිබුණා එක කොන්ත්‍රාත් සමාගමකට ලැබෙන්නේ එක කොට සයි කිය මේ කිලෝමිට සි හතර කොටස් හතරකට කැඩුවට පස්සේ. එතකොට නමුත් ඊට පසේ කැිට පත්ත්‍රිකකාවකුදදැම්ම වෙෙබරවාරි මාසේ ආයතන හතරකට මේක ලබා දෙන්න. තෙන්ඩර්ක ලබා දෙන්න ආයතන හතරකටේ ටෙන්ඩර් එකඇගගේම ටක්කරපු තාක්ෂණිකැඇගේයිම් කමිතුුවත් ඒ වගේ ටන්ඩ කමිටුවේත් නිර්දශ මත. නත් දැන් තනි ආයතනයකට මේ හතරම දීල තියන. ඒකේ ගාන අඩුයි කියලා අමතිවරය කියනවා. ඒක සමහරිට වෙන්න පුළුව එහෙන ඒක ටෙන්ඩර්ර එක මුලදම දාන්නවා ටෙඩර් එක දාානකොටම කියන් ඩෝනේ හතරටම ඉල්න්න පුලුවන්ගේ. ඒමන ඒම හතරම ඉල්න්නනොන ඔය වෙනස් ගනම් ඉදිරිපත් කරන්න තිබුණ අදාල සමාගන් විසි. තේ ඒ සමාගංවලට ඒ අවස්ථාව ලබා නොද මේ මේ විශේෂ සමාගම මේ හතරට මගේ ටන්ඩ ප්‍රිකා විදිරිපත් ක ති. ඒ න මේ ර වෝදධක කරපුුව. ඇත්තම් ොම පහැදිලිව ටෙන්ඩර් පතයේ තියෙදී එක ආයතනයකට දෙන්නේ එකයි කියලා හතරටම දැම්ම මේ ආයතනය පමණයි අන්තිමට කැමිනට් එකට එකක් ඉදිරිපත් කරලා තවයික් ක්‍රියාත්මත් කළ තියන ඒ ඇතැම්මට මුදල් ලිතුරුවක් තියන්න පුුවන් නමුත් පැහැදිලිව ප්‍රසම්පාදන ක්‍රාවලිය ටෙන්ඩර් ක්‍රියාවලිය පිළිබඳ පරපතල උල්ලංගය කිරීමක් වගේ මේ පිබඳ කොත්‍රාත්කරුවන්ගේ ඉදිකි්‍රීීම ෂේෂත්‍රයගේ එයගේ විශ්වාසය බිඳවැටෙන සුළු ක්‍රියාදාමය මුදල් අමාත්‍යයන්සය වාර්තාවක් ඉදිරිපත් කලා පාල්ලිමේන්තුේ ඒ රාජ්‍ය මුදල් කාරක සභාවට. ඒ වාර්තාාව මේ මුදල් අමාත්‍යඇන්සෙම කියලට තියෙනවා රජයට සිදුවිච්ච පාඩුව බිලියන දාසක ආසන්න ප්‍රමාණයක් කෝට එක් දස් හැසියයක් කියලා. අපි නැහි. ඒ මුදල මමාතඇන්සෙම කියන රුපියල් හැත්තෑාවට ඉනි ගැල්ලා. රුපියල් එකසිේ තිස්සරට විකුණ එක කෝමද මේ ආණ්ඩුවට පඩනුවෙන් රුපියල් පනහකෙන් අඩු කල්ල ති පෙයාලා සූ පහට පැදිලවේ ී ලබාදිය හැකිවු. පැදිලි චාවක් ඒවගේ අපි කියන බැඳම් කරේ වංචාවට. හිටපු මුදල් ලමතිතුමා, ඇතුළු පිරිස සිරගට ගියා නං රාජ්‍ය මුදල් අපපහරණය කිරීම යටතේ. රජයට පාඩු කර කිරීම යටතේ. මේ දීල තියන මුදල් අමාත්‍යංශේ වාර්තාවම ඇති ගැ නිවේදනකර මුදල් අමාත්‍යන්ශේ ේකම්රයා මුදල් ලැමතිවර ඇතු පිට රාජ්‍ය මුදල් අපහරණය පිළිබඳ චෝදනානංවත් දැනමත් ඒ පිළිබඳ නඩු කීපයක් කාරම්භ කල තියනෙනවා නමුත්. නිවාර්යම අපේ පාලනය කැටතේ මේ ජාවාරංකාර ව්‍යාපාරිකන්ටත් මේ සඳහා මඟපාදපු නිලධාරීන්ටත් දෙසපාලක්නින්ටත් දඩුවන්දීමේ ක්‍රියාවලයක් යන. පොල්තෙල් ජවාර්රම ගත්තොත් අද ආ්ඩුවේ ආයතනම කියනවා මේ ගෙනපු පොල්තෙල්වල පිළිකාරග තිය නොතිී. තකොට මේ සීනිජවාරම පොල්තෙල් ජාවාරම හරහා ඇත්තටම අද රටේ ජනතාවට පිළිකාබෙදාහරින ප්‍රධාන ක්‍රාදාමේ බවට ආණ්ඩුව පත් වෙලා තියෙන. තර ආ්ඩුව. මේ වගේ අපරාධ වලට තමන්ගේ රාජ්‍ය බලය යොදා ගැනීම ඇත්තෙම්ම භයානක කාරණයක් මේ සම්බන්ධ ඉදිරියේද මයා අ්ඩුවනක්වට විමර්ශණය කරයක ලබි විශ්වාස කරන්නේ. අපි අනාගත කාලයේදි මේ පිළිබඳ විර්ෂණයන් කරලා මේ අපාදවලට හුල්ලඇගේ තා තිරම නොබල අයට දඩුවන්ටෙන ක්‍රියාදාමයක් මේ රටේ ජනතාවට කරය කරනවා මේ රටේ ජනතාව දැන්වත් තේරුන්ගත යුතුයි මේ කරගෙනයන ක්‍රියාදාමය තමන්ගේ හිතවත් ව්‍යාරිකයන් දෙතුන් දෙෙනක්ක් කහු වෙලා ජනතාවගේ සෞඛ්‍ය ජනතාවගේ ජනජීවිතය ජනතාවගේ බඩගින්න කියන මෙ කිසිවක් නොසලකා තමන්ගේ ජවාරංකාර හිතමිට්‍රින් පිනවීමේ ක්‍රියාවලියක තමයි ජනාධිපතිවරයා ග්‍රමාථ්‍යවරයා නියලී නිකෙන එක දැන්වත් තේරුම් ගත යුතු.